කෙලිබිමෙන් අටට. දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග දකුණු අප්‍රිකාවේදී පැවති එක්දින තරගාවලිය තරඟ එකට එකක් ලෙස සමව අවසන් කර ගැනීමට පෙරදා රාත්‍රියේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් සමත් වුණා. ඊට ප්‍රථම දිනට අතර පැවති 20-20 තරගාවලිය තරඟ දෙකට එකක් ලෙස ජයගත්තේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි. මෙහි එක්දින තරගාවලියේ අවසන් තරගයේදී ලකුණු 300කට අධික දැවැන්ත ලකුණු ප්‍රමාණයක් හඹා ගිය චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලෝක වාර්තාවක්ද තබමින් එම අභියෝගය සාර්ථකව ජයගත්තා. මෙම වාර්තාව පිළිබඳ සුප්‍රකට ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ කාන්තා එක්දින තරගයකදී මෙන්ම පිරිමි එක්දින තරගයකදී ලකුණු 300 සීමාව පළමුවෙන් හඹාගොස් ජයගත් රටවන්නේ ශ්‍රී ලංකාව බවයි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් 2024 වසරේදී එම වාර්තාවේ පළමු අයිතිකාරයන් බවට පත්වෙද්දී ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම 1992 වසරේදී එම වාර්තාවේ පළමු අයිතිකරුවන් බවට පත් වුණා. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එවැනි විශිෂ්ට ජයග්‍රහණයක් රැගෙන ඒමට විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායිකා චමරි අතපත්තු නොදැවි ලකුණු 195ක් රැස් කළා. එයද ලෝක වාර්තාවක් බවට පත්වූයේ කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ හඹාගොස් ජයගත් තරගයක රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. ලෝක වාර්තා පිට වාර්තා තැබූ එම අති විශිෂ්ට තරගයෙන් අනතුරුව දකුණු අප්‍රිකාවේදීම පැවති බාධ්‍ය හමුවකට එක් වෙමින් නායිකා චමරි අතපත්තු පැවසුවේ තමන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් ළඟදීම විශ්‍රාම ගනු ඇති බවයි. I'm 34 years old. I think my retirement is very soon. I can't mention date, but very soon. I work so hard last 15 years. I sacrificed a lot of things for Sri Lanka cricket last 15 years. I built a very young team, especially this series, Vishmi, Kavisha, Harshita playing really good cricket. As a captain, I'm really proud of my young girls. I want to see these young girls win the World Cup one day. එමෙන්ම මෙම මාධ්‍ය හමුවේදී චමරී තමන්ගේ තවත් බලාපොරොත්තුවක් ගැන මෙලෙස හඳ අවදි කළා. I want to see another player in Sri Lanka pass my score very soon.